आईवोन सलाबित कवर राजिकर रजकाव्यां तो उन्ना अदबालन ने अन्य इरुल किएन दिदास विजय के रिलीज़ सुना मलयालम मूवी का कथा वगैरह केटियन क्यूट मास गणना तीसरे ज्ञानु आय पास दिन एक माँ अमानुष के विद्यर गातनी बनो है भाई मिनी मरु काउद कियला होया गरन पै वह अतर एलेक्स कियला किन्हेक मै मिनी मरु गैन पोता लियला एलिदा कोनो इतनी यहाँ टा बनती बहुम कुतुहले अंबालन कियला आराधना करनो एनंग अव्यम मूवी कट मेन अभी कथा प्रधान चरित्र एलेक्स इति एलेक्स के अने वेनम ऊर्त्या करने के निक उनात मिनिया मेवेदी इरुल कियला मिनी मेरुम संबंधो पोता एलिदा कला दिए ने मामा मुलीम क्यों आवागे ये मिनी मेरुम ऐतरम सिद्ध विच्छे एवा एलेक्स टे अर्चना कियला गैरलामिक इन्नो अर्चना के अने लॉय के निक इति या बहुम कार्य बहुल जीवित एक तमाय कथा कराने एलेक्स अर्चना हम्बिला पेम्सु विनिन्न हैदुआत एक अटनाम अवस्थाव खामिने ने मुकदमा क्यों अर्चना के अने कार्य बहुल के निक कियला अन्न ए निसा देना हम्बिला टिका कथा करने बैलुआत कोई विलित अर्चना ट कॉल्स इन एक एलेक्स टा महावाद्यक अर्चना के अने लॉय के निक निसा मंग क्यों वगे या हरे म कार्य बहुलाई ए निसा म एलेक्स टा टिका केन दियानो इतिक ए निसा अर्चना एलेक्स टा कॉल कला कियनो एलेक्स तरावी निपा मगे जोपिके हैटी मेहम तमाई हरि एना मे ओक्कोम अमतक कला दाला අවදින පොඩි ට්‍රිප් එකක් යමු කියලා. ඉතින් ඇලෙක්ස් පුදුම සතුටකින් වැඩේට කැමති වෙලා අර්චනාට කියනවා එහෙනම් අපි දෙන්න යමු. හැබැයි අපි දෙන්න මේ යන ගමනට ෆෝන් එහෙම අරගෙන එන්න එපා. නැත්තම් ෆෝන් එක අපි දෙන්නගේ නිදහසට බාධාවක් කියලා. ඔන්න දැන් දෙන්න තීරණය කරනවා ෆෝන් එක ගෙදර තියලා මේ ගමන යන්න. ඊට පස්සේ ඔන්න දැන් මේ දෙන්න මේ ගමන යන්න පිටත් වෙනවා. හැබැයි මේ ගමන මෙහෙම සතුටින් යද්දී ටිකක් රැවෙනවා. කැලේ පාරකින් තමයි යන්නේ. වාහනයක්වත් හදිසියට යන්නේ නැති මිනිස් පුළුටක් පේන්න නැති පාරක එක පාරට ඇලෙක්ස්ගේ කාර් එක කැඩෙනවා. දැන් ඇලෙක්ස් වාහනයෙන් බැහැලා කරලා වාහනය හදන්න බැරි නිසා අර්චනාට කියනවා වාහනේ හදන්න විදියක් නැහැ කියලා. මේ වෙලාවේ මහා අමෝරා වැස්ස දැන් වාහනය ඇතුළට වෙලා මෙහෙම ඉන්නත් බෑ. කවුරුත් ළඟපාතකත් නැහැ. අඩුම දෙන්න ළඟ ෆෝන් එකක් නැහැ. ඇයි ෆෝන් එකත් ගෙදර දාලානේ ආවේ? මේ අතර ඇලෙක්ස් කියනවා අර්චනා මට ඔයාව පුදුම කරවන්න දෙයක් තියෙනවා කියලා. අර්චනා අහනවා මොකද්ද ඒ කියලා. ඉතින් ඇලෙක්ස් අර්චනාට කියනවා දෙම්ම නෙවෙයි තව ටිකකින් පුදුම කරවන්නම් කියලා. ඔය අතර ඇලෙක්ස් දකිනවා ටිකක් ඈතකට වෙන්න ගෙදරක ලයිට් එකක් පත් වෙනවා. ඒ නිසා මිනිහා අර්චනාට කියනවා අපි දෙන ගිහින් පොඩ්ඩක් බලමු ඒ ගෙදර කවුද ඉන්නේ කියලා කියනවා. දැන් ඔන්න මේ දෙන්න අර ගේ පැත්තට යනවා මහ වැස්සෙම. ගේ ළඟට ගිහින් දොරට තට්ටු කරත් ගේ ඇතුලෙන් කිසිම සද්දයක් නැහැ. වටපිටාවේ ඇවිදලා බැලුවත් කිසි කෙනෙක් පේන්නේ නැහැ. ඉතින් ඇලෙක්ස් කියනවා ගෙදර කවුරුත් නැහැ වගේ කියලා. දෙන්න ටිකක් කතා කර කර ඉඳලා ඇලෙක්ස් කෝකටත් කියලා දොරේ සිදුරෙන් ඇහැ තියලා බලද්දිම එක පාරට දොර ඇරෙනවා. මිනිහා බය වෙලා විසි වෙලා යද්දී ගේ ඇතුලෙන් මනුස්සෙක් එළියට එනවා. ඇලෙක්ස් බය වෙලා වගේ මේ මනුස්සයා දිහා බලන් ඉඳලා අහනවා ඔයා කවුද කියලා. ඉතින් ගේ ඇතුලේ ඉඳලා ආපු මනුස්සයා කියනවා මම මේ ගෙදර අයිතිකාරයා. මමනේ ඔයාගෙන් එහෙම අහන්න ඕනේ කියලා කියද්දි ඇලෙක්ස් කියනවා අපි දෙන්න ආපු වාහනේ මේ ළඟ කැඩුනා. ඉතින් ලයිට් එළිය දැක්ක නිසා අපි මේ පැත්තට ආවා කියලා. අර්චනා අහනවා හෑන්ඩ් ෆෝන් එකක් තියෙනවද කියලා. ඉතින් මේ මනුස්සයා කියනවා මම ඒව පාවිච්චි කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ අර්චනා අහනවා ලෑන්ඩ් ෆෝන් එකක් තියෙනවද කියලා. මේ මනුස්සයා කියනවා ලෑන්ඩ් ෆෝන් එකක් තියෙනවා හැබැයි ඒක මේ මහ වැස්ස නිසා වැඩ නැහැ කියලා. ඉතින් මේ මනුස්සයා මේ දින්නට ගේ ඇතුළට එන්න කියනවා. ඉතින් මේ අමුතු මනුස්සයාගේ නම උන්නි. දැන් මේ උන්නි අර්චනාට කියනවා ඔයා හොඳටම තෙමිල නිසා උඩ කාමරයක් ඇති ඒකට ගිහින් ඇඳුම් මාරු කරගන්න කියලා. ඒ අතර ඇලෙක්ස් ලෑන්ඩ් ලයින් එක වැඩද කියලා බලනවා. ඒ වෙලාවේ ලෑන්ඩ් ලයින් එක වැඩ නැහැ. ඉතින් අර්චනා උඩට ගිහින් අල්මාරියක් ඇරලා ඒකේ තියෙන ඇඳුමක් අරගෙන ඇඳගෙන පහළට එනවා. දැන් මේ ගෙදර ඉන්න උන්නි කියන මනුස්සයා ටිකක් අමුතු විදිහක මිනිසෙක්. ඉතින් මේ උන්නි ඇලෙක්ස් අර්චනා දෙන්නගෙන් විවිධාකාර වූ ප්‍රශ්න අහන්න ගන්නවා. ඒ අතර ඇලෙක්ස් කියනවා මම රජකෙක්. මම තමයි අර ඉරුල් කියන දාම ඝාතකයා ගැන පොත ලිව්වේ කියලා. ඉතින් ඒ වෙලාවේ
මේ උන්නේ කියනවා ආ එහෙමද ඔයා ඒ පොත ලිව්වේ මමත් ඒ පොත කියවලා තියෙනවා හැබැයි ඒ පොතේ අඩුපාඩු ගොඩක් තියෙනවා කියලා කියද්දි ඇලෙක්ස් ආනවා මොනවාද මම ලියපු පොතේ තියෙන අඩුපාඩු කියලා දැන් මේ උන්නේ කියනවා ඔයා ලියපු පොතේ තියෙන ටීවී වල පත්තර වල ගියපු මිනිමරුම් හය ගැන නේද කියලා ඉතින් ඇලෙක්ස් කියනවා හයක් නෙවෙයි පහක් කියලා ඊට පස්සේ මේ උන්නේ ඇලෙක්ස් දිහා බලන් ඉඳලා කියනවා ආ ඕ මිනිමරුම් පහක් නේද කියලා කියනවා උන්නේ ආයෙත් ඇලෙක්ස් ගෙන් අහනවා ඔයා මේ පොත ලියද්දි මිනිමරුව ගැන මොනවද හිතුනේ කියලා ඉතින් ඇලෙක්ස් කියනවා මම ගොඩක් විස්තර හොයලා පරීක්ෂණ කරලා තමයි පොත ලිව්වේ මට හිතෙන්නේ මේ මිනිමරුව ගෑනුන්ගේ පරිගන්න කෙනෙක් මොකද මිනිමරුම් පහම ගෑනු අයව උල් ආයුධ වලින් ඇනලා මහ කූර විදියට තමයි මරලා තියෙන්නේ කියලා කියනවා හැබැයි ඊට පස්සේ උන්නේ කියනවා නෑ ඒක වෙන්න බෑ මට හිතන විදියට නම් මේ මිනිමරුව මේක කරලා තියෙන්නේ කුතුහලය නිසා එයාට තියෙන ගෑනු අය මැරෙන විදිය බලන්න කුතුහලයක් කියලා හැබැයි ඇලෙක්ස් කියනෝ නෑ එහෙම වෙන්න බෑ කියලා දැන් මේ දින්න මේ ගැන වාද විවාද කරන්න ගන්නවා අර්චනත් මේ අතරට ඇවිත් විවිධ අදහස් කියන්න ගන්නවා ඉතින් මේ වාද විවාද යන අතරේ එකපාරට ගෙදර කරන්ට් එක යනවා ඒ අතර මේ ගෙදර අයිතිකාර උන්නේ කියන මිනිසයා ගෙදර තියෙන ඉටිපන්දම් ගොඩක් පත්තු කරලා එළිය කරනවා කරන්ට් එක ගියේ අකුණක් ගහද්දිම නිසා ඇලෙක්ස් ආනවා ටිප් ස්විච් එක කොහෙද කියලා ඉතින් උන්නේ කියනවා මම දන්නේ නැහැ කොහේ තියෙනවද කියලා කියද්දි ඇලෙක්ස් ආනවා තමන්ගේ ගෙදර ටිප් ස්විච් එක තියෙන තැන දන්නේ නැද්ද කියලා ඉතින් උන්නේ කියනවා ඒ හැම දෙයක් ගැනම බලා ගන්න ගෙදර වැඩකාරු ඉන්න නිසා මම ඒව ගැන දන්නේ නැහැ කියලා ඔන්න ඊට පස්සේ ඇලෙක්ස් ටෝච් එකත් අරන් ටිප් ස්විච් එක තියෙන තැන බලන්න යනවා. ගෙවල් අයිති උන්නේ කියන මනුස්සයත් ඇලෙක්ස්ගේ පාස්සෙන් යද්දී අර්චනා කාමරේ තනි වෙනවා. ඇලෙක්ස් මෙහෙම බලාගෙන යද්දී වයර් ටික පහළ තට්ටුවකට වෙන්න තියෙන නිසා පහළට පහළට බැහැගෙන යනවා. එකපාරට උන්නේ කකුල ලිස්සලා ඇලෙක්ස්වත් පෙරලගෙන පහළට වැටෙනවා. මෙහෙම වැටිලා ඉද්දී එකපාරට ටෝච් එළියට අපිට දකින්න පුළුවන් ගෑනු කෙනෙක්ව මහා අමානුෂික විදියට එල්ලලා ඉන්නවා. දැන් අර්චනා ඉස්සරහා කාමරේ තනියම ඉද්දි එකපාරට කරන්ට් එක එනවා. හැබැයි වැඩි වෙලා යන්න කලින් ඒ එක්කම ආයෙත් කරන්ට් එක යනවා. ඒ එක්කම වෙඩි සද්දයකුත් ඇහෙනවා. අර්චනා බය වෙලා වගේ බලන් ඉන්නවා. දැන් අර්චනාට බයයි ඇලෙක්ස් ගැන. ඒ නිසා මෙයා ඉටිපන්දමක් අරගෙන ඇලෙක්ස් ගිය පැත්තට ඇලෙක්ස්ව හොයාගෙන යනවා. එතකොට අර්චනා දකිනවා ඇලෙක්ස් හිමින් හිමින් එනවා. හැබැයි ඒ වෙද්දි ඇලෙක්ස් උන්නිව ඇදගෙන තමයි එන්නේ. මේක දැකපු ගමන් අර්චනා බය වෙලා ඇලෙක්ස්ගෙන් අහනවා ඇලෙක්ස් මොකද උනේ කියලා. ඒත් ඇලෙක්ස් වචනයක්වත් කතා කරන්නේ නැතුව උන්නිව ඉස්සරහා කාමරයට ඇදගෙන එනවා. දැන් අර්චනාට ලොකු ප්‍රශ්නයක්. එයා ඉන්නේ හොඳටම බය වෙලා. හැබැයි ඇලෙක්ස් කිසි සද්දයක් නැතුව ඉක්මනට ලණුවක් හොයාගෙන උන්නිගේ අත් දෙක බැඳලා දාලා අර්චනාට කියනවා මූ පහළ තට්ටුවේ ගෑණියෙක්ව මරලා එල්ලලා කියලා. කියද්දි අර්චනත් හොඳටම බය වෙලා ඇලෙක්ස්ගෙන් අහනවා එහෙනම් මූද අර ගෑනු පස් දෙනාව මරපු මිනිමරුව කියලා. ඉතින් ඇලෙක්ස් කියනවා ඔව් මූ තමයි අර මම ලියපු පොතේ තියෙන මිනිමරුම් පහම කරලා තින්නේ. දැන් තවත් කෙනෙක්ව මරලා පහළ තට්ටුවේ එල්ලලා කියද්දි අර්චනා පුදුම විදියට බය වෙනවා. ඉතින් අර්චනා කෑ ගහනවා ඇලෙක්ස් අපි ඉක්මනට පොලිසියට කියමු කියලා. හැබැයි ඇලෙක්ස් පොලිසියට කියන්න උනන්දුවක් දක්වන්නේ නැහැ. ඉතින් අර්චනා කියනවා අනේ ඇලෙක්ස් අපි මොනවා හරි කරමු කියලා. ඒත් ඇලෙක්ස් කියනවා අර්චනා මේ මහා කැලේ මැද්දේ අපි මොනා කරන්නද කියලා. ඒ අතර උන්නිට සිහිය එනවා. උන්නිට සිහිය ආපු ගමන් උන්නි අඬනවා සර් අනේ මට යන්න දෙන්න මෙතන උන කිසි දෙයක් මම කාටවත් කියන්නේ නැහැ සර් නේද අර ගෑනු පස් දිනා මැරුවේ කියද්දි ඇලෙක්ස්ට යකානගිනවා. ඇලෙක්ස් උන්නිගේ බෙල්ලෙන් අල්ලලා කියනවා උඹ ගෑනුන්ව මරලා මගේ පිට දාලා බේරෙන්නද හදන්නේ කියලා. කෑ ගහද්දි අර්චනා කියනවා ඇලෙක්ස් අපි පොලිසියට කතා කරමු කියලා. ඉතින් ඇලෙක්ස් අර්චනාටත් කෑ ගහනවා ෆෝන් එක වැන්නේ නැතුව කොහොමද කියන්නේ කියලා. ඒ වෙලාවේ උන්නි අර්චනාට කියනවා අක්කේ ෆෝන් එක මොකුත් වෙලා නැහැ ෆෝන් එකේ වයර් එක ගැලෙව්වා විතරයි කියලා. අර්චනා ෆෝන් එක ළඟට ගිහින් බලද්දි ඇත්තටම වයර් එක ගලවලා. අර්චනා ඉක්මනට වයර් එක සෙට් කරලා පොලිසියට කතා කරන්න හදනකොටම ඇලෙක්ස් ඇවිත් අර්චනාගෙන් ෆෝන් එක උදුර ගන්නවා.
අර්ජන අහනවා ඇලෙක්ස් ඔයා මොනවද කරන්න කියලා ඇලෙක්ස් කියනවා පොලිසියට කතා කරන්න එපා කියලා දැන් අර්ජන ඇලෙක්ස්ට බනිනවා ඇයි පොලිසියට කියන්නේ නැත්තේ කියලා ඒ වෙලාවේ උන්නි කියනවා අක්කේ පොලිසිය ආවොත් ඇලෙක්ස් සර් මිනි මරුව කියලා අහුවෙන හින්දා එයා කියන්නේ නැහැ කියලා දැන් අර්ජනටත් මාරම ගැටලුවක් අර්ජන ආයෙත් දුවලා ගිහින් පොලිසියට කෝල් කරන්න හදනකොට ඇලෙක්ස් ඇවිත් ෆෝන් එකේ වයර් එක ඇදලා කඩලා දානවා දැන් අර්ජන වල්නවා තමන්ගේ පින්වතා වෙන ඇලෙක්ස්ට මොකද උනේ කියලා ඇලෙක්ස් අර්ජනාව ඇදලා අරන් කියනවා අර්ජන මේ අහන්න පොලිසිය ආවොත් ලොකු ප්‍රශ්නයක් වෙයි මම කියන එක හොඳට අහගන්න මේ ගෙදර මගේ කියලා කියද්දි අර්චනාගේ ඇස් උඩ යනවා ඇලෙක්ස් කියනවා මම ඔයාව පුදුම කරවන දෙයක් තියනවා කිව්වා නේද මම මෙතනට ඇවිත් ඔයාට ඒක කියන්න හිටියේ කියලා කියද්දි අර්චනා කියනවා විහිළු කරන්න එපා ඇලෙක්ස් මේ ගෙදර ඔයාගේ නම් අර ඉන්න මිනිස්සයා කවුද කියලා අහනවා ඒ වෙලාවේ බිම වැටිලා ඉන්න උන්නි කියනවා මම හොරෙක් අක්කේ කියලා මම ආවි හොරකම් කරන්න මම දැනගෙන හිටියේ නෑ මේක මෙයාගේ ගෙදර කියලා කියද්දි අර්චනාට දැන් මාරම ප්‍රශ්නයක් අර්චනා ඇලෙක්ස් ගෙන් අහනවා මේක ඔයාගේ ගෙදර නම් මේ මිනිස්සයා ගෙදර දොර අරිද්දි ඇයි මුකුත් කිව්වේ නැත්තේ කියලා ඉතින් ඇලෙක්ස් කියනවා මගේම ගෙදරේ ඉඳන් මම දන්නේ නැති එකේ දොර ඇරපු නිසා මටත් ඕනේ උනේ මූ කවුද මොකටද ආවේ කියලා දැනගන්න කියලා ඇලෙක්ස් කියනවා අර්චනාට දැන් මාර්ම විදියට තරහ ගින් අර්චනා ඇලෙක්ස් ගෙන් අහනවා අර වෙඩි සද්දයක් ඇහුනේ කාගේද ඒ තුවක්කුව කාගේද කියලා ඇලෙක්ස් කියනවා ඒක මගේ මම මේ ගෙදර හංගලා තිබ්බ එකක් කියලා අර්චනා ඊළඟට අහනවා එතකොට පහල මැරිලා ඉන්න ගෑනු කෙනා කවුද කියලා ඇලෙක්ස් කෑ ගහනවා මම දන්නේ නැහැ කියලා අර්චනා කියනවා ඇලෙක්ස් අපි දැන්වත් පොලිසියට කියමු කියලා හැබැයි ඇලෙක්ස් කියනවා අර්චනා පහල කාමරේ වෙඩි තිබ්බේ මගේ තුවක්කුවෙන් එතකොට තුවක්කුව පොලිසියට අහුවෙනවා පහල කාමරේ ගෑණියෙකුත් මරලා ඉන්නවා අනික මේක මගේ ගෙදර ඒ නිසා මේ හැම දෙයකටම මාව තමයි අහුවෙන්නේ ඒකින්ද පොලිසියට කියන්න බෑ කියලා ඇලෙක්ස් කියනවා ඒ අතර උන්නි කියනවා අක්කේ මෙයා බොරු කියන්නේ මෙයා මගේ පිට මිනි මෙරුම් දාලා බේරෙන්න හදන්නේ කියලා දැන් අර්චනාට මාරම ප්‍රශ්නයක් ඇත්තටම කවුද මිනි මරුවා උන්නි කියනවා අක්කේ මෙයාව විශ්වාස කරන්න එපා මෙයා අක්කා එක්ක යාළු වෙලා වැඩි දවසක් නැහැ නේද කියලා දැන් ඇලෙක්ස්ට යකා නැගලා මිනිහා උන්නිට තර්ජනය කරනවා ඇත්ත කියපන් උඹ ඇත්ත කියන එක මම වීඩියෝ කරලා පොලිසියට දෙනවා කියලා සාක්වින් ෆෝන් එක අරන් වීඩියෝ කරන්න හදනවා අන්න ඒ වෙලාවේ අර්චනාගේ ඇස් උඩ යනවා දෙන්නම කතා වෙලා ෆෝන් එක ගෙදර දාලා ආවි හැබැයි මෙච්චර දේවල් වෙලත් ෆෝන් එකක් නැහැ කියපු ඇලෙක්ස්ට කොහෙන්ද ෆෝන් එකක් අර්චනා අහනවා ඇලෙක්ස් ඔයා ළඟ මෙච්චර වෙලා ෆෝන් එක තිබ්බද ඇයි මට විතරක් ෆෝන් එක අරන් එන්න එපා කිව්වේ කියලා අර්චනා අහනවා දැන් අර්චනාට ඇලෙක්ස් ගැන සැක හිතනවා ඒ නිසා අර්චනා ඇලෙක්ස්ට කෑ ගහනවා මේ වෙලාවේ උන්නි කියනවා අක්කේ මේ මිනිහා ඔයාව රවට්ටලා තියෙන්නේ මූ තමයි මිනි මරුවා ඔයා ඉක්මනට මෙතනින් පැන ගන්න කියලා කියද්දි ඇලෙක්ස් උන්නිට හොඳ පාරක් ගහලා වෙඩි තියන්න හදනවා හැබැයි අන්න ඒ වෙලාවේ ප්‍රයෝජනයක් ගන්න අර්චනා එකපාරටම අතුරුදහන් වෙනවා දැන් ඇලෙක්ස් බලද්දි අර්චනා නැහැ ඒ නිසා ඇලෙක්ස් අර්චනාව හොයන්න ගන්නවා හැබැයි දැන් මේ වෙද්දි අර්චනා බිම වැටුණු ඇලෙක්ස්ගේ ෆෝන් එක අරගෙන ඇඳ යට රිංගලා පොලිසියට කෝල් කරන්න ට්‍රයි කරන ගමන් ඉන්නේ හැබැයි සිග්නල් නැති නිසා මෙයාට පොලිසියට කතා කරගන්න බැරි වෙනවා අර්චනා ඇඳ යටින් ඇවිත් සිග්නල් තියෙන තැනක් හොයන් යද්දි එකපාරට ඇලෙක්ස් ඇවිත් අර්චනාගෙන් ෆෝන් එක උදුරගෙන අර්චනාට කියනවා අර්චනා මම කියන දේ තේරුම් ගන්න මම ලියපු නවකතාවේ තියෙන මිනි මෙරුම් පහ කරලා තියෙන්නේ මූ ඒ මදිවට තවත් එකක් කරලා මම මේ ගෙදරට ආවේ නැත්තේ වෙලාවට නැත්නම් මීට කලින් මම මේවට අහු වෙනවා දැන් මූ හදන්නේ මේවට මාව අහු කරලා පැන ගන්න ඔයා තමයි මට තියෙන එකම සාක්ෂිය ඒ නිසා මට උදව් කරන්න කියලා ඇලෙක්ස් කෑ ගහනවා හැබැයි ඒ වෙලාවේ ඇලෙක්ස්ගේ තුවක්කුව නම් අර්චනාගේ බඩට ටාගට් වෙලා තියෙන නිසා අර්චනා ඇලෙක්ස්ට තියෙන බය වැඩි වෙනවා
හැබැයි ඇලෙක්ස් ඒ වෙලාවේ අර්චනාට තුවක්කු දීලා කියනවා ඔයාට මාව සැකයි නම් මම මිනිමරුව කියලා හිතනවා නම් මට වෙඩි තියන්න කියලා ඇලෙක්ස් එතන යනවා පාලට යද්දී උන්නි බිම දඟලනවා අර්චනා උන්නිව නැගිටලා උන්නිට බෙහෙතුත් දානවා උන්නි කියන්නෙම අක්කියනේ මට යන්න දෙන්න මම අහිංසකයි කියලා දැන් අර්චනාට මාරම ගැටලුවක් තමන්ගේ පෙම්වතාද මිනිමරුව නැත්තම් මේ උන්නි කියන කෙනාද කවුද ඇත්ත කියන්නේ ඉතින් අර්චනා ප්‍රශ්න කරන්න ගන්නවා මොකද අර්චනා කියන්නේ ලෝය කෙනෙක්නේ ඉතින් අර්චනා උන්නිකින් අහනවා තමුසේ හොරෙක් නම් ඇයි අපිට දුර ඇරියේ කියලා උන්නි කියනවා ඔයාලා අතරමං වෙලා ආපු අය වගේ දැක්ක නිසා කියලා එතකොට ඇයි ඇලෙක්ස් ෆෝන් එක අරගෙන ආවේ ඇලෙක්ස් කියනවා සර්ප්‍රයිස් කරන්න හිතන් හිටපු නිසා එලාම් එක තියන්න කියලා හැබැයි උන්නි අර්චනාට කියනවා අක්කේ සර් ෆෝන් එක ගෙනාවේ සර්ගේ සිග්නල් ටවර් එක මෙහෙට හදාගන්න අක්කගේ ෆෝන් එක එහෙ නිසා අක්කගේ සිග්නල් ටවර් එක එහෙ පොලිසියට සර්වර් සැක කරන්න බැරි වෙන්න තමයි ඔහොම කරේ මිනිහ අක්කව රවට්ටනවා කියලා උන්නි අර්චනාට කියනවා ඔන්න අර්චනාටත් ඇලෙක්ස් ගැන සැක හිතෙනවා ඒ අතර ඇලෙක්ස් මුද්දක් අරන් කියනවා මම මේ මුද්දත් අරගෙන ආවේ ඔයාට යෝජනා කරන්න ඇත්තටම මම ඔයාව සර්ප්‍රයිස් කරන්න හැදුවි කියලා ඇලෙක්ස් කියනවා උන්නි කියනවා අක්කේ ෆෝන් එකත් හොරෙන් අරන් ආපු මිනිස්සට මුද්දක් අරන් එන්න බැරි කමක් නැහැනේ කියලා ඇලෙක්ස්ට යකා නැගලා උන්නිට ගහන්න හදනවා උඹ ආවේ හොරකම් කරන්න නම් උඹ හොරකම් කරපුවා පෙන්නපන් කියලා ඉතින් අර්චනත් උන්නිගෙන් අහනවා ඇත්තටම තමුසේ හොරෙක් නම් මොනවාද හොරකම් කරේ කෝ හොරකම් කරපුවා කියලා උන්නි කියනවා මට හොරකම් කරපුවා කියන්න බෑ පොලිසිය ගෙන්නන්න එතකොට මම කියන්නම් කියලා අර්චනා කියනවා එහෙනම් ඇලෙක්ස් කියන දේ ඇත්ත තමුසේ තමයි මිනිමරුව කියලා උන්නි කියනවා මට බොරු කියන්න ඕනේ නෑ පොලිසිය ආවම මම හැම දෙයක්ම කියන්නම් ඒක නිසා පොලිසිය ගෙන්නන්න කියලා කියද්දි ඇලෙක්ස් එනවා උන්නිට ගහන්න අර්චනා ඇලෙක්ස්ව නතර කරලා අහනවා ඇලෙක්ස් ඔයා කිසිම වරදක් කරලා නැත්තම් ඇයි ඔයා පොලිසිය එනවට බය කියලා ඇලෙක්ස් කියනවා මට ආයෙත් මේ ගෙදරට පොලිසිය ගෙන්නන්න ඕනේ නෑ කියලා අර්චනාගේ ඇස් උඩ යනවා අර්චනා අහනවා ආයෙත් පොලිසිය ගෙන්නන්න බෑ කියන්නේ මීට කලින් පොලිසිය මෙහෙට ඇවිත් තියනවද කියලා ඔන්න අර්චනාට ඇලෙක්ස්ව තවත් සැකයි ඇලෙක්ස් කියනවා ඔව් මගේ අම්මා නැති වුනේත් මේ ගෙදරදී කියලා උන්නි අර්චනාට කියනවා අක්කේ මැරිලා නෙවෙයි කවුද මරලා කියලා අර්චනා උන්නිගෙන් අහනවා තමුස කොහොමද දන්නේ කියලා උන්නි කියනවා මෙයාලගේ පවුලේ ඉතිහාසය කවුද නොදන්නේ කියද්දි ඇලෙක්ස්ට යකා නැගලා උන්නිට ගහන්න හදනවා ඇලෙක්ස් අහන්නේව උඹ හොරකම් කරපුවා කෝ කියලා බැරිම තැන උන්නි කියනවා මම කියන්නම් අන්න අතන තියනවා කියලා මොනා හරි දෙයක් පෙන්නනවා අර්චනා ඉක්මට ගිහින් එතන තියෙන බොක්ස් එකක් අරන් ඇරලා බලනවා ඒක දැකපු ගමන් අර්චනාගේ ඇස් උඩ යනවා ඇලෙක්ස් පෙට්ටියට එබිලා මේක කොහෙන්ද ඔබ ගත්තේ කියලා උන්නිට ගහන්න පටන් ගන්නවා අර්චනා හිමින් සැරේ ඒ බොක්ස් එකත් අරගෙන බය වෙලා වගේ එතන යනවා ඇත්තටම මොනාද මේ බොක්ස් එකේ තියෙන්නේ ඊකේ තියෙන්නේ මුදු වගේක් ඒ මුදු අර මැරුණු ගැහණු අයගේද අර්චනාට ප්‍රශ්නයක් මේ ගෙදර ඇලෙක්ස්ගේ නම් මේ මුදුත් මිනිහාගේ වෙන්න එපැයි අද අර්චනාට දෙන්න ගිනාවෙත් මුද්දක් උන්නි කෑ ගහනවා අක්කේ මූ තමයි මිනිමරුවා පොලිසියට කතා කරන්න කියලා අර්චනා කෑ ගහනවා මට දැනගන්න ඕනේ පල්ලෙයා තට්ටුවේ මොනවද උනේ කියලා කෑ ගහනවා ඇලෙක්ස් කතාව කියනවා ඔන්න දැන් අපිට බලන්න පුළුවන් පහල තට්ටුවේ උනේ මේ දෙන පහලට යනවා ටිප් ස්විච් එක හොයන් ඒ යද්දී උන්නි ලිස්සලා වැටෙනවා ඇලෙක්ස් නැගිටලා ටිප් ස්විච් එක හරි ගස්සලා ඔන් කරනවා ඒ වෙලාවේ තමයි ඇලෙක්ස් දකින්නේ අර එල්ලලා ඉන්න ගෑනු කෙනාව මිනිහ හොතරම් බය වෙද්දි උන්නි වෙඩි තියනවා ඇලෙක්ස් උන්නිට පැනපු ගමන් ගහලා මිනිහට සිහි නැති කරනවා මේ කතාව කිව්වම උන්නි කියනවා අක්කේ මෙයා බොරු කියන්නේ කියලා ඊට පස්සේ උන්නි කතාව කියන්න ගන්නවා ඔන්න මේ දෙන්නා පහළ තට්ටුවට යනවා එකපාරට ලිස්සලා වැටෙනවා ඇලෙක්ස් නැගිටලා ඩීප් ස්විච් එක මාරු කරලා ඒක ඔන් කරනවා අන්න එතකොට උන්නි දකින්නවා අර එල්ලිලා ඉන්න ගෑනු කෙනාව ඉතින් මිනිහා බය වෙලා වගේ බලන් ඉද්දී එකපාරට ඇලෙක්ස් ඔළුවට ගහද්දි වෙඩිල්ලක් පත් වෙනවා මේ කතාව කියලා කියනවා
අක්කේ සමහර විට ඒ ළමයා තාම ජීවතුන් අතරද දන්නේ නැහැ කියලා. ඒ එකම ඇලෙක්ස් පහලට දුවන් යනවා. උන්නේ කෑ ගහනවා අක්කේ යාට තනියම ඒ පැත්තට යන්න දෙන්න එපා කියලා. අර්චනත් ඒ පැත්තට දුවගෙන යනවා. හැබැයි අර්චනා ඒ පැත්තට දුවගෙන යද්දී ඇලෙක්ස් ඒ ගෑනු කෙනාව පහලට අරන් ඉවරයි. මේක දැකපු ගමන් අර්චනා කෑ ගහනවා. උන්නේ කියනවා අක්කේ මේ මනුස්සයා තමයි දුවගෙන ඇවිත් දැන් මරන්න ඇත්ද කියලා. උන්නේ කියනවා අක්කේ මුව විශ්වාස කරන්න එපා කියලා. ඇලෙක්ස් අර්චනා ගාවට එද්දී උන්නේ මැදට පැනලා කියනවා අක්කට මුකුත් කරන්න එපා සර් කියලා. ඇලෙක්ස් අර්චනාට කතා කරන්න හැදුවත් උන්නේ මැදට පැනලා කෑ ගහනවා අක්කට මුකුත් කරන්න එපා කියලා. ඉතින් ඇලෙක්ස්ට යකා නැගලා ඇලෙක්ස් උන්නේට ගහන්න හදනවා. ඉතින් අර්චනා මැදට පැනලා ඇලෙක්ස් ඇදලා ගන්න හැදුවත් ඒ වෙලාවේ තියෙන තරහට ඇලෙක්ස් අර්චනාට කනට ගහනවා. ඇදගෙන වැටෙන්නව අර්චනාට දැන් හිතන්න දෙයක් නැහැ. අර්චනා හිමින් හිමින් උඩට යනවා. ගිහින් උඩ කාමරේ තියෙන තුවක්කුව අරන් පහළට හිමින් හිමින් එනවා. ඇත්තටම කවුද මිනී මරුවා? අර්චනා තීරණය කරලා ඉවරයි. මේ වෙද්දි ඇලෙක්ස් උන්නිට මහ අමානුෂික විදියට ගහන ගමන් ඉන්නේ. පහළට ආපු අර්චනා ඇලෙක්ස්ට තුවක්කුව දික් කරනවා. ඇලෙක්ස් මේක දැකමු ගමන් අර්චනාට කියනවා දැන් මාවද මිනී මරුවා කියලා සැක. මේ හැම දෙයක්ම කරේ මම නම්. මෙච්චර වෙලා ඉන්නේ මොකටද? මම උඹලා දෙන්නවම මීට කලින් මරලා දානවනේ කියලා කියනවා. එතකොට ලිපිරාගෙන හොඳටම කුටි කාලා ඉන්න උන්නි කියනවා අක්කේ මෙයා මාව මරන්නේ නැහැ. මෙයා මරන්නේ ගෑනු කට්ටියව විතරයි කියලා. ඇලෙක්ස්ට දැන් ආයෙත් තරහකින් අර්චනාගෙන් තුවක්කුව උදුරගෙන උන්නිට තුවක්කුව දික් කරන් කෑ ගහනවා. එහෙනම් මම උඹව මරලා දාන්නද උඹලා හැමෝම මරලා දාන්නද කියලා. දැන් අර්චනා කිසි දෙයක් හිතාගන්න බැරුව බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ඇලෙක්ස් අර එල්ලලා මරලා තිබුණු ගෑනු කෙනාගේ බොඩි එක අරගෙන ගිහින් වත්තේ වල දානවා. දැන් ඇත්තටම කවුද මිනී මරුවා? අර්චනා මහ පටලවිල්ලක ඒ අතර අර ගෑනු කෙනාව වල දාලා ඇලෙක්ස් ගේ ඇතුළට එනවා. අර්චනා ඇලෙක්ස්ට තුවක්කුව දික් කරත් ඇලෙක්ස් අර්චනාව බදාගෙන කියනවා අර්චනා බය වෙන්න එපා. අපි දැන් යමු කලබල වෙන්න එපා කියලා. හැබැයි අර්චනා ඇලෙක්ස්ගෙන් බේරෙන්න දඟලනවා. ඇලෙක්ස්ට අල්ලනවා දෙන්නේ නැහැ. අන්න ඒ වෙලාවේ අර්චනා ඇලෙක්ස්ට වෙඩි තියලා ඇලෙක්ස්ව මරලා දානවා. අර්චනාගේ හිත අවසානයේට කිව්වේ තමන්ගේ පෙම්වතා වුණ ඇලෙක්ස් තමයි මිනී මරුවා කියලා. ඉතින් අර්චනා අවසානයේ තීරණය කරනවා ඇලෙක්ස්ව මරන්න. හැබැයි ඇලෙක්ස් වෙඩි වැදිලා ලේ පෙරාගෙන බිම වැටිලත් කියන්නේ අර්චනා ඔයා මෙතන යන්න, ඉක්මනට මෙතන යන්න කියලා. හැබැයි අර්චනාට යන්න වෙන්නේ නැහැ. උන්නි අර්චනා පිටිපස්සෙන් ඇවිත් හිට ගන්නවා. එතකොට ඇත්තම මිනී මරුව වෙන කවුරුත් නෙවෙයි උන්නි. උන්නි අහිංසකයා වගේ රඟපාලා අර්චනාව රවට්ටුවා. අවසානයේ ඇලෙක්ස්ට වෙඩි තියලා මැරුවේ අර්චනා. හැබැයි අර්චනාවයි අර පහල තට්ටුවේ එල්ලලා තිබ්බ ගෑනු කෙනාවයි කලින් වෙච්ච ගෑනු පස් දිනාගේ මිනී මරුම් පහයි කරලා තියෙන්නේ මේ අමානුෂික කපටි බුද්ධිමත් මිනී මරුවා. ඒ කියන්නේ ඇලෙක්ස් ලියලා තිබ්බ පොතේ තිබුණ මිනී මරුම් පහ කරලා තියෙන්නේ මේ උන්නි නොහොත් ගෑනු අයව විතරක් මරන උන්මත්තක මිනී මරුවා. අර්චනා ලෝයේ කෙනෙක් වුණත් වැඩක් ගුණේ නැහැ. උන්මත්තක මිනී මරුවට රැවටුණා. උගත්කමයි බුද්ධිමත්කමයි කියන්නේ දෙකක්. මේ බිහිසුණු සමාජ තුල ජීවත් වෙන්න බුද්ධිය පාවිච්චි කරන්න. ගිහින් එන්න සලවිත් කව අපිව subscribe කරන්න අමතක කරන්න එපා.